පහුගිය අවුරුදු 8 10 තිස්සෙම ඔය අපිට ප්‍රශ්න ගොඩක් තිබුණානේ විශේෂයෙන් පහුගිය අවුරුදු 5 දිහා බලපුවාම අපි උගාවක් මේ රටේ චෝදනා තිබුණා අපි මේ කතා කරනවා ලෝ අර මේ තරඟ පාවා දීමක් ගැන මේ මේ දේශීය තරඟ පාවලා දීලා තියෙනවානේ දේශීය තරඟ පාවලා දීලා ඒ පාවා දීපු අයට සම්බන්ධ පුද්ගලයෝ අද ක්‍රිකට් පරිපාලනේ ඉන්නවා ඉතින් කාගෙන්ද අපි මේව අහන්න ඕනේ මොකද ලෝකල් මැච් ඩොමෙස්ටික් ඒ කියන්නේ දේශීය තරඟ දෙකක් තරංගයක් පාවා දීපු ප්‍රධානින් දෙන්නෙක් අද ක්‍රිකට් පරිපාලනේ විශාල තනතුරු දල්නවා. ඒ පරීක්ෂණයක් කළා ඒ වර්තාවත් අද තියෙනවා. නමුත් ක්‍රීඩාමන්තුමාට දැන් අලුත් ක්‍රීඩාමන්තුමාට හරි මේ වර්තාව වෙනලා අඩු ගන්න මේ මිනිසුන් අයින් කරන්න ඕනේ ක්‍රීඩාවෙන්. ඒක මේක දැන් අපි කතා කරනවා ජාත්‍යන්තරයේ තරඟ පාවා දීම. මේව පටන් ගන්න පොඩි ලෙවල් එකේ. දැන් බලන්න අපේ රටේ කවදාවත් තිබුණේ නැහැ දේශීය තරඟ ගැන මේ පාවා දීම ගැන. දැන් ඕක යනවා ඉස්කෝල වලට. මේක මේ මේ එන්නෙන්න නරක පැත්තට යන එකක්. ඉතින් මම අද කියපුව එක තව වරුදු ගානකින් හරි සනාත වෙයි. මං ක්‍රීඩා ක්‍රිකට් ගැන කියපු දේවල් ගොඩක් අද ඔප්පු වෙලා තියෙනවා. හැබැයි ඒ කාලේ හිටපු ඇමතිවරු ජනාධිපතිවරු ඒව ගැන අහුවේ නැහැ. දැන්වත් මේක ගැන හොයලා බලලා මේක පරිස්සම් කරේ නැත්නම් අපිට ගෞරවයක් ගේන්න පුළුවන්. තාම මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දක්ෂයි. මම කියන්නේ ගමේ තාම ඉන්නවා. තාම මේ ටීම් වලට තෝරන්නේ තේරෙන්නේ හොඳම ක්‍රීඩකයෝ නෙමෙයි. මම ඒක වකිමකින් කියනවා. අද ගමට ගියොත් ඔය රට හුඟක් හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. තමන්ගේ ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කරන අයට අවස්ථාව දෙනවා. දක්ෂ ක්‍රීඩකයෝ පැත්තකට යනවා. බලපෑම් තියෙන ක්‍රීඩකයෝ ඉස්සරහට එනවා. ඉතින් මේ ක්‍රිකට් හුඟක් සූදුව කියන්නේ මුදල් විතරක් නෙමෙයි. අනිත් පැත්තෙන් සූදුව බවට පත් වෙනවා. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැනගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.